ஹலோ காய்ஸ், வாலா தா தப்பித்து கேக்குதுவனே ஸ்கிரிப்ட் கிடி யூடியூப் சேனலில் கற்றுக்க. ඉතින් අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි හැකින් ට්‍රික් එකක් ගැන. කොහොමද ඔයා ඔයාගේ යාළුවෙක්ගේ Wi-Fi password එක ලේසියෙන්ම ගන්න කියලා. ඉතින් සමහර ගෙවල් වලට ගියාම යාළුවෝ Wi-Fi password එක දෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් ඒ වගේ අවස්ථාවවලදී හොරෙන් Wi-Fi password එක ලේසියෙන්ම අරගන්න. ඉතින් මේක පොඩි ට්‍රික් එකක්. ඉතින් අපි බලමු කොහොමද මේ ට්‍රික් එක කරන්න කියලා. ඉතින් ඔයාලට අවශ්‍ය වෙන්නේ යාළුවාගේ ෆෝන් එක විනාඩියකට ඉල්ල ගන්න එක විතරයි. ඉතින් ඔයා යාළුවගේ ෆෝන් එක විනාඩියකට ඉල්ල ගත්තට පස්සේ ඉතින් කොහොමත් යාළුවා Wi-Fi එකට කනෙක්ට් වෙලා ඉන්නේ. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ නොටිෆිකේෂන් බාර් එක පල්ලෙහාට කරලා ඔයාගේ Wi-Fi icon එක උඩ ප්‍රෙස් කරන් ඉන්න එක. ඉතින් ඔයාලට පේනවා මගේ Wi-Fi icon එක තියෙනවා. ඉතින් ඒක ප්‍රෙස් කරන් ඉඳිහම ඔයාලට බලා ගන්න පුළුවන් Wi-Fi settings වලට යනවා. ඉතින් එතන පෙන්වනවා අපේ available networks ටික. ඉතින් ඔයාලට පේනවා ඇති මම මගේ Wi-Fi එක log වෙලා ඉන්නේ. ඉතින් ඔයාට ඔයාගේ යාළුවා ෆෝන් එකෙත් බලා ගන්න පුළුවන් එයා එයාගේ Wi-Fi එකට කනෙක්ට් වෙලා ඉන්නවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරන එක විතරයි. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ QR කෝඩ් එකේ ස්කෑන් එකක් ගන්න එක විතරයි. ඉතින් මම QR කෝඩ් ස්කෑනර් ලින්ක් එකකුත් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියනනම් එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා WhatsApp හරි මොන යම් දෙයකින් ඔයාලට ෂෙයා කරගන්න. ඉතින් මම ඔයාලට මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ස්කෑන් කරලා මම පෙන්නන්නම් මගේ Wi-Fi password එක ගන්න විදිහ. හරි, මම දැන් බැක් වෙනවා. හරි, මාගාව තියෙනවා QR කෝඩ් ස්කෑන එකක්. මං ඉතින් ඒක ඕපන් කරගන්නවා. හරි, ඕපන් කරගත්තට පස්සේ මම මේ ස්කෑන් ඉමේජ් කියන එක සිලෙක්ට් කරනවා. ඉතින් ඔයාගේ ෆෝන් එක තියෙනවා නම් ඔයාට කෙලින්ම මේ ඉමේජ් එක කැමරාව ඔන් කරලා ස්කෑන් කරගත හැකි. ඉතින් මම දැන් ඉමේජ් එකක් ගහගත්තු වින්දා මම මේක ස්කෑන් කරනවා. හරි, මේ තියෙන මගේ QR කෝඩ් එක. හරි, ඉතින් ඔයාලට පේනවා ඇති මගේ Wi-Fi name එකත් එක්කම යට තියෙනවා script kiddy 123 කියලා. ඉතින් ඒක තමයි මගේ Wi-Fi password එක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනින් copy password දුන්නා නම් අපිට password එක copy කරගන්න පුළුවන්. connect to Wi-Fi දුන්නා නම් අපිට Wi-Fi එකට connect වෙන්න පුළුවන්. ඉතින් guys, ඔයාලටම තේරෙනවා ඇති මේ විදිහට ගන්න පුළුවන් වුණාම ඔයගොල්ලන්ගේ security තත්ත්වය අඩුයි කියලා. ඉතින් ඒකට මම ඔයාලට solution එකක් විදිහට කියන්නම්. ඔයාට පුළුවන් ඔයාගේ router එකේ ACL configuration කරගන්න. ACL කියන්නේ access control list කියන එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට කැමති අයට විතරක් Wi-Fi එකට connect වෙන්න පුළුවන් විදිහට router configuration කරගන්න. ඉතින් මම මේ වෙද්දි මගේ අනිත් channel එකේ ඒකට වීඩියෝ දෙකක් ගෙනල්ලා තිනවා, dialog router එකට සහ SLT ADSL pro link router එකට. ඉතින් මම මේ වීඩියෝ දෙකේ link එකකුත් පළයා description එකේ දාලා තියන්නම්. ඉතින් guys, අපේ channel එක ගැන ඔයාලට හිතන දේවල් පළයන් comment කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ වීඩියෝ හොඳ නම් තව කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තුෙන් අදටත් සමුගන්නවා.